මම කැමති අපේ ලොක්කගේ හොඳම ගෝලයා වෙන්න. ඒක මට නම්බුවක්. ඇයි? ඇයි කියන්නේ මචං? අපේ ලොක්ක හරිම දක්ෂයි. ඔබ දන්නවනේ. මං කැකිලායි වැඩ බාරගත්තේ ඒ තරම් මනාපකින් නෙමෙයි. ඒත් සති දෙක තුනක් ඇතුළත මගේ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. එයා හරිම ලේසියෙන් මාව කැකිරාවට සම්බන්ධ කළා. දැන් මං කැකිරාවට වැඩ කරන්න හරිම ආසාවෙන්. හරිම කැමැත්තෙන්. දන්නවද? දැන් මට කැකිරාවේ හાર્ට් බීට් එක දැනෙනවා. හරි. ඔබ මොනවද දන්නේ? ඔබට මොනවද දැනෙන්නේ? මේ පළාත්වල මිනිස්සුන්ට මේ වැවත් එක්ක තියෙන සම්බන්ධය හරිම ගැඹුරුයි. හරිම සංකීර්ණයි. ඒක නොතේරුණු කෙනෙකුට බෑ මචං මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. සීරියස්ද? ඔව් මචං. වැව් නැතුව මේ පළාත්වල මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඔබ දන්නවද? මගේ ඒරියා එකේ විතරක් තියෙන කැඩුණු වැව් 60කට වැඩිය. ඒ යටත ජීවත් වෙන මිනිස්සු හරිම අසරණයි. ඒත් මං ඉහළට යෝජනා කරනවා එහෙම කරන්න කියලා. පරමාදර්ශී සිවිල් නිලධාරියෙක්. ලෙනාඩ් වුල්ෆ් තරමටම ෆ්‍රීමන් තරමට නම් බැරි වෙයි. But I'll try. හරි හරි. මේ අපි මොනවාරි බීලෙමු. දැන් උඹලා විඳිනවා ඇතිනේ. ආ? මේ කොහොමද ලෙවන් ජොස් එක? කුට්ටිය බයිසිකලෙක් නැගලා ගැව්වා ගැව්වා සැර වැටුන්නේ ඉතින් හැටි වැටෙන කම්ම ගැව්වා සැර වැටුන්නේ දැන් කියන පිළිල තියෙන්නේ ඇති මේ මම බැම්මට යනවා මට බයිනවා ඇති මේ ටික දෙනාට පිළිවෙලට මඩගන්න. තෙල් ටින් එකයි පිටි රාත්තල් අටයි
පරිපුර ආත්තලයි කාණින් කිං හතරයි. ඊළඟට කවුද? බණ්ඩියා. පිටිරාත්තල් අටහමාරයි පරිපුරාත්තල් එකහමාරයි. මන් නිලමෙට කියන්දමයි හිටියේ. අර හල්මිල්ලාවේ සූටින් මුදලාල්ලගේ කඩි අර හල්මිල්ලාවේ සූටින් මුදලාල්ලගේ කඩි මේ වගේ ටින් වගේයක් තිබුණා දැක්කා. කොහේ? අර හල්මිල්ලාවේ සූටින් මුදලාල්ලගේ කඩි මම අපේ ලොකු කෙලිලාගේ ගෙදර ගිහිල්ලා එනකොට තමයි දැක්කේ. එනං ඉතින් බඩු අරන් ගෙදර යන ගමන් මුං ඒව කඩවල වලට විකුණලා වයින් බොනව ඇති. දැන් ඉතින් පෙස්සන් යන්න පටන් ගනී. ආරච්චි විදානේ ආදර විකුණන්න කනවා කියලා. ඕ මහඳුරුනේ. තේල් ටින් එපා. ඒ හිලව්වට තව සාඩින් ටින් දීපන්. මේ 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 හිලව්වට මාරු කරලා බෑ. මේක පැටලෙනවා. කිව්වට මොකද නිලමේ මේ තෙල් වල මහා එඬේර කුයිලක් වෙනවා. ඔය කෑම අපිට හුරු නැති එක නම් ඇත්ත. ඒ වුණාට එව්ව ආධාර විදියට එවල තියෙන්නේ තේරුමක් ඇතුව. ඔවැංගට අල්ලන කෑම. කන්න නම් බෑ. එහෙනම් පාන තියන්නවත් ගන්න. අපි පුංචි සන්දි අපේ අම්මලා රොටි පිච්චුවේ දුම් තෙල් දාලා. ඒ කාලේ මේ තරම් පොල් නැහැනේ. අනිත් එක දුම් තෙල් දාපු රොටි දවල් වෙන්න වෙන්න මෙලෙක්කෙනවා. ඉතින් මේ තෙලුත් ඒ වගේ තමයි. පාන් වල ගාන බටර් කියන්නේ වෙන જાතියක්. මං කොළඹ දාන ගෙදර ගිය වෙලාවේ කාලා තියෙනවා. ඒ වුණාට මේ ඒ බටර් නෙමෙයි. බටර් තෙල්. ඔව්වාගේ නින් කඩවල වලට දෙන්න එපා. පුළුවුළු විදිහට කාපල්ලා. හැමෝටම කියාපල්ලා ආධාර වලට දෙනවා විකුණන්න එපා කියලා. අපටයි ෂෝලි. ඇතුළටම යමුද? දාඩිය දෙකන්සෙන් පෙරෙනවා. එහෙමනම් ටොනික් බෝතලයක් කඩමු. ටොනික් බීලා හරියන්නේ නෑ මලයා. දැන් ටිකක් බොන්ඩෝ. උරුමසුත් තියෙයි. ආ! කිරියෝ. කිරියෝ. උඹේ මාස්ටර්ගේ ව්‍යාපාර.